අඟහරු ග්‍රහයා මතදී පසුගියදා අක්‍රිය වූ ඔපචුනිටි රෝවරය ලබා දුන් අවසන් ඡායාරූප පෙළ නාසා ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම ඡායාරූපවල විශේෂත්වය වන්නේ අඟහරුගේ එන්ඩෙව ආවාටය තුළ අංශක 360ක් ආවරණය වන පරිදි රෝවරය විසින් එම ඡායාරූප ලබාගෙන තිබීමයි. එසේම අඟහරුගේ පොළවේ පාෂාණ පිළිබඳ වඩාත්ම පැහැදිලි දත්ත සහිත සාධක ලෙසයි මෙම ඡායාරූප නම් කරනු ලැබ ඇත්තේ. දෝවිලි කුණාටුවක් හේතුවෙන් රෝවර් යානයට බලපෑම් එල්ලවීම ආරම්භ වීම සමග මෙම ඡායාරූප ලබාගෙන ඇති අතර ඒ හේතුවෙන් ඡායාරූපවල ඇතැම් කොටස් අඳුරු පැහැයකින් දිස්වන බවයි නාසා විද්‍යාඥයන් පවසන්නේ. මෙම ඡායාරූපවල දර්ශන අනුව අඟහරුගේ එන්ඩෙව ආවාටයේ පොළව පෘථුවියේ ජලය සහිත ප්‍රදේශ ශේක පොළවට සමාන වන බවටද මතයක් පළව තිබෙනවා. එම දත්ත පරීක්ෂාවට ලක් කළ නාසා පර්යේෂකයන් පවසන්නේ අඟහරුගේ පොළව තුළ සිදුරු සහිත පාෂාණ සහ පැතලි පාෂාණවල පැහැදිලි සාධක මෙම ඡායාරූප තුළ අඩංගු වන බවයි. එසේම නිල් පැහැයකට හුරු ඛනිජ ද්‍රව්‍යයක්ද ඔපචුනිටි රෝවරේ අවසන් ඡායාරූප තුළ සටහන්ව තිබෙනවා. එන්ඩෙව ආවාටය තුළ ඔපචුනිටි රෝවරය ගමන්ගත් මාර්ගයන් පවා මෙම ඡායාරූප තුල ඇතුළා. මෙම දත්ත පරීක්ෂා කරන පර්යේෂකයන් පවසන්නේ පෘථුවියට සමාන සහ ජලය පවතින බවට දැඩි සැකයක් මතුවන පෘෂ්ඨයක් මෙම අඟහරු ඡායාරූප මගින් හෙළි කරනු ලබන බවයි. ඒ අනුව ලබන වසරේදී අඟහරු මතට ළඟාවන මාස් 20x20 රෝවරය මගින් මෙම ආවාට කලාපය තුළ ජීවය සහ ජීවී සාධක පිළිබඳ සොයා බැලීමටද නියමිතව තිබෙනවා. ඔපචුනිටි රෝවරය සිය අවසන් අවස්ථාවේදී ඡායාරූප 354ක් පෘථුවියට යොමු කර ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් කළු සුදු ඡායාරූප බවට පත්ව ඇත්තේ යානයේ ශක්තිය හීන වෙමින් පැවතීම මතයි. 2004 වසරේදී අඟහරු මතට ගොඩබසින ලද ඔපචුනිටි රෝවරය පසුගියදා අක්‍රිය වූයේ දූවිලි කුණාටුවක් හේතුවෙන් අඟහරු මතට හිරු එළි නොලැබීම සමගයි. එම කාලය තුළ හිරු එළිය නොලැබීම සමග යානයට බලය හිමි වූ සූර්ය පැනල අක්‍රිය වූ අතර මේ වන විට එම යානය අඟහරුගේ එන්ඩෙව ආවාටය තුළ තැන්පත්ව තිබෙනවා. තොරතුරු දැනුම සහ විස්මය සහිත වීඩියෝ දහසක් නරඹන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.